අවාසනාවකට සිස්ටම් එක චේන්ජ් කරනවා කිව්වට බොහෝ වෙලාවට එන සිස්ටම් එක පවතින ආණ්ඩුවට හැදෙන එක තමයි වෙන්නේ. ඒ හින්දා දේශපාලන දඩේම ක්‍රියාත්මක වෙනවා. අපිට පැහැදිලිවම නීතිය ප්‍රතිපාදන අනුව අධිකරණයට පෙනී සිටලා අධිකරණයේ සහය තමයි අපිට පතන්න තියෙන්නේ. අද මම අපේ ජෝසප්‍රන්ඩ් වමත්තුමාටත් ඒක තමයි සිද්ධ වෙන්නේ. අධිකරණය කවදත් ස්වාධීනයි. මේ රටේ අධිකරණයට ඇඟිලි ගන්න කිසි කෙනෙක්ට හැකියාවක් නැහැ. ඒ වගේම තමයි ඉතින් ඔය කියන පරීක්ෂණ ඕනම එකකට අපි සූදානම් අපි කේන්ද්‍රී ගන්නෙ නැහැ. අතර ඔබතුමා හිතනවාද මේක දේශපාලන පැලගැනීමද නැත්නම් මේක සාමාන්‍ය වැඩකරුවක්ද? අධිකරණයේ තුල පවතින නඩුවක් හින්දා මම ඒ පිළිබඳව කාරණා සඳහන් කරන්න යන්නේ නැහැ. හැබැයි ඉතින් මෝටර රථ වාහන පනතේ තමයි මේ නඩුව පවර්ලා තියෙන්නේ. ඉතින් ඒකට මම මුකුත් කියන්න යන්නේ නැහැ. ඔබතුමාලාගේ බලාපොරොත්තු කොහොමද? විපක්ෂයේ අඳුන ගන්නද ආණ්ඩුපක්ෂයේ අඳුන ගන්නද? අපි විපක්ෂය යන දේශපාලනය කරන්නේ නැහැ. බහුතර മന്ത്രി සංඛ්‍යාවක් අපි පාර්ලිමේන්තුවට ගේනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ. ඒ වගේම තීරණාත්මක දේශපාලන සාධකයේ බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පත් වෙනවා. Start your future after O levels. Join IIT. Register now. ඔතමයි ඡන්ද ඉල්ලන්නේ නැති වෙන තත්ත්වයකට පත් වුණා. මැතිවරණය මෙහෙවන්න ඕනේ. නැත්තම් පැහැදිලිවම මම අම්මන් දිස්ත්‍රික්කයේ මැතිවරණය ඉදිරිපත් වෙනවා. මේ මේ මැතිවරණය මෙහිමේ වක්කීම පක්ෂේ මට පවරලා තියෙනවා. මේ පාක්ෂිකේ මට පවරලා තියෙනවා. ඉතින් ඒකට සාධාරණයක් කරන්න මට වක්කීමක් තියෙනවා. මොකද එයා හැමෝම මගේ ඡන්දෙදි වැඩ කරා. වර්තමාන ආණ්ඩුවේ මාසිකට වඩා අලු කාලයක් නේද තියෙන්නේ. ඒක පාට හදන්න පුළුවන්ද කියන මතයකුත් ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. නෑ අපි ඒකට කාලයක් දෙනවා. ප්‍රශ්නේ අවුරුදු පහක් තියෙනවා. ජනාධිපතිතුමා අවුරුදු පහකට පත් වෙලා තියෙනවා. මොකද දැන් අරගල කළ එලවන්න කවුරුත් නෑනේ. අරගල කරපුවා ජනාධිපති වෙලා. අනවශ්‍ය විදිහේ නීතිය කඩ හැසිරිච්ච අයගෙන් අත්අඩංගුවට ගත්තු අයගෙන් බහුතරයක් දේශපාලන පක්ෂ මොකක්ද කියලා බැලුවොත් ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා.